මගේ දොල පුතාලා සනීපෙන් ස්වේන් ඉන්නව නේද? පහුගිය ටිකේම වැස්ස හරිම සීතලයි. එහෙම නේද? වැස්ස නැතුව හුඟක් කයට කරදර පීඩා තියෙන මේ කාලේ දෙවියන් වහන්සේ අපිට වැස්සෙන් ආශිර්වාද කරාට ස්තුතිවන්ත වෙන ගමන් අද දවසේ අපි පාඩම පටන් ගමු. මට කියන්න බලන්න ඔයාලට නැති වෙච්ච මොනවා හරි දෙයක් හම්බ වුණොත් මොන වගේ දෙයක් දැනෙයිද? සමහර වෙලාවට අපි ගේ පුරාම හොයනවනේ දේවල් නැති වෙලා නේද අම්මේ මගේ එක සපත්තුවක් නැහැ මේස් එක කෝ මගේ ඔරලෝසුව නැති වෙලා අර කොණ්ඩ කටුව කෝ මම මෙතන සල්ලි වගේක් තිබ්බා ඒක නැහනේ ඔය වගේ විවිධ දේවල් අපි නැති වෙලා හැම වෙලේම හොයනවා නේද ඒ වගේ නැති වෙච්ච සමහර දේවල් අපි ගෙවල් අස් කරද්දී එහෙම අපිට හම්බ වෙනවා හරිම සතුටක් දැනෙනව නේද ඒ වෙලාවට මට නම් එහෙමයි පහුගිය නිවාඩු කාලයක් තිබුණානේ ඉතින් ඒ නිවාඩු කාලේ මම්මගේ ගෙදර අස් කරද්දි මටත් ඒ වගේ පුංචි නැති වෙච්ච බොහෝ දේවල් හම්බුණා ඉතින් ඒ වෙලාවට පුදුම සතුටක් දැනෙනි අම්බෝ මෙන්න මේක හම්බුණා කියලා ඉතින් මම මේ කතන්දර ඔක්කොම ඔයාලට කිව්වේ අපේ ජේසුස් වහන්සේ මෙන්න මේ නැති වෙච්ච දේවල් ගැන උපමා කතා වගයක් දේශනා කළා. අපි ගිය සතියේ උපමා කතාවක් ඉගෙන ගත්තා මතකයි නේද? මොකද්ද? වපුරන්නගේ උපමාව. ඉතින් අද අපි බලන්න යනවා තවත් උපමා දෙකක්. මේ දෙකම නැති වෙච්ච දේවල් ගැන. එකක් තමයි නැති වූ බැටළුව, අනෙත් එක තමයි නැති වූ කාසිය. ඉතින් ඒ කතන්දර දෙක අපි ඉස්සෙල්ලම බලලයිමු. Nati Stories of the Bible. The Lost Sheep. Tara Betalu Indirecta Hitiya Betaluan Siya. Mea Ikadavasak Betaluan Ganankara Baladi Ane Itana Hiti Anu Namadenai. Mea Hunga Kalabalavela Nativicha Betalua Hoya Genagia. ඈත යනකොට දැක්කා මේ බැටළුව අතරමං වෙලා බැටළුව එළරට හුඟක් සතුටුයි යාව දැකලා යාව කරේ තියාගෙන සතුටින් ආයේ බැටළු රැළට ගියා මේ සතුට එයා වටපිටාවේ ඉන්න හැමෝටම කිව්වා එයාට මහත් ප්‍රීතියක් ගෙන දුන්නා මේ බැටළුවව හම්බ වෙච්ච එකට දේව රාජ්‍යයත් ඒ වගේම සතුටු වෙනවා පෞකාර මිනිසෙක් හෝ දේසුස් වහන්සේව අඳුනගෙන උන්වහන්සේ වෙතට හැරුණම නැති වූ කාසිය එක්තරා ස්ත්‍රියකට රිදී කාසි 10ක් තිබුණා. යා ඉව ගණන් කරලා බලද්දී අනේ 9යි තිබුණ එකක් නැති වෙලා. ඉතින් මෙයා පන්දමක් පත්තු කරගෙන ගේ හැම තැනම මේ කාසිය හෙව්වා. අන්තිමේ යාට ඒක හම්බ වුණා. එයා හුඟක් සතුටු වුණා. අහල පාල හැමෝටම මේ සතුට එයා කියලා ප්‍රීති වුණා. එන්න මාත් එක්ක ප්‍රීති වෙන්න කිව්වා. දේවරාජ්‍යයත් මෙන්න මේ වගේ උන්වහන්සේ වෙතට හැරෙන ඕනෑම පව්කරුවෙක් වෙනුවෙන් දේවරාජ්‍ය ඉතාමත් ප්‍රීති වෙනවා. දැක්ක නේද පළවෙනි කතන්දරේ නැතුව බැටළුවක් කතන්දරේ අර බැටළු එඳේ රට හිටියා හරියටම බැටළුවෝ කී දෙනෙද්ද 100ක්. ඉතින් ටිකකින් බලද්දී එතන හිටියේ 99 එක් කෙනෙක් අඩුයි. ඒක දැනගත්ත ගමන් මේ බැටළුවේ නේරා අනිත් 99 එතන තියලා නැති වෙච්ච එක බැටළු පැටියව හොයාගෙන ගියා නේද? ඒ නැති වෙච්ච බැටළුවම හම්බ වුණාම එඳේලා පුදුම විදිහට
සතුට වුණා. සතුට වැඩි කමට නැති වෙච්ච මේ බැටලුවව කරේ තියාගෙන තමයි අරගෙන ආවේ. දැක්කද නැති වෙච්ච දේ හම්බ වුණාම දැනෙන සතුට? එතකොට අනික් කතාවේ අර ස්ත්‍රියට රිදී කාසි කීයක් තිබුණාද? 10ක් තිබුණා. ඒත් එකක් නැති වෙලා. ඉතින් එයා පහනක් පත්තු කරගෙන මුළු ගේ පුරාම නැති වෙච්ච එක කාසිය හෙව්වා. එහෙම නේද? එයාට ඒක හම්බ වුණා. හම්බුණාම මොකද කරේ? එයා අහල පහල නෑ දැයෝ හැමෝටම ඒ නැති වෙච්ච එක හම්බ වෙච්ච සතුට කිව්වා. මගේ දුවේ පුතේ, හැමදාම වගේ අපේ ජේසු මේ උපමා කියලා ඒව අපේ ජීවිතයට අදාළ වෙන හැටි පැහැදිලි කළා. ඉතින් මේ කතන්දර දෙකෙනුත්, එහෙම නැත්නම් උපමා දෙකෙනුත් උන්වහන්සේ අපිට පාඩමක් අරගෙනයි ආවේ. පව්කරුවන් වූ මිනිසෙක් නැවත ඒ පව් වලින් මිදිලා ජේසුව හොයාගෙන ඇවිත් උන්වහන්සේව එයාගේ ජීවිතයට පිළිගත්තම දෙවියන් වහන්සේට ඒ මොහොතේ දැනෙන සතුට ගැන තමයි උන්වහන්සේ මේකෙන් කතා කරේ. අපි සාමාන්‍ය මිනිස්සුනේ, දේව ස්වරූපයෙන් අපිව මවලා තිබුණාත් අපි අතිනොත් වැරදි වෙනවා. එහෙම වැරදි වෙලා ජේසුව අමතක කරලා වෙන වෙන තැන්වල වෙන වෙන පාරවල් වල යන වෙලාවල් තියෙනවා. එහෙම තියෙනවා නේද? ඔව්, අපි බොහෝ දෙනෙක්ට බොහෝ අවස්ථාවල එහෙම වෙනවා. ඉතින් එහෙම වැරදි පාරක ගියාම අපි දන්නේම නැතුව අපිව අතරමං වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවට අපිට ජේසුගේ මඟ පෙන්වීමෙන් ආයේ උන්වහන්සේ වෙතට ආවම පව්වලට පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ වෙතට හැරුණම උන්වහන්සේට දැනෙන සතුට ප්‍රීතිය උන්වහන්සේ මේ කතන්දර දෙකේදී පැහැදිලි කරනවා. අර බැටළුවේ රට 99 දෙනාම ඉතුරු වුණානේ, එහෙම නේද? එක්කෙනයිනේ නැති වුණේ. අනේ මට 99 දෙනෙක් ඉන්නවනේ කියලා පැත්තකට වෙලා හිටියේ නෑ නේද ඒ බැටළුවේ ඉඳලා. අර එක පැටියව හොයාගෙන ගියා. එයාව හම්බ වුණාම පුදුම විදිහට සතුටු වුණා. කාසියත් එහෙමයිනේ, 9ක්ම තියෙනවනේ කියලා එයා එක හොයන්න නැතුව හිටියේ නෑ නේද? නැති වෙච්ච එක හෙව්වා. ඒක හම්බ වුණාම සතුටු වුණා. අපේ ජේසුස් වහන්සේත් ඒ වගේ. උන්වහන්සේගෙන් ඈත් වෙලා ගිය එක් කෙනෙක් හරි ආයේ පසුතැවිලි වෙලා එනවද, ඒ තරම් ප්‍රීතියක් උන්වහන්සේට නැහැ. ඉතින් මගේ දුවේ පුතේ, දෙවියන් වහන්සේගේ දරුවෝ විදිහට අපි වග බලා ගන්න ඕන වැරදි වැඩ නොකර වැරදි පාරවල් වල නොයා ඉන්න. අපි එහෙම කරනවා වගේම අපි අවට ඉන්න අපේ යාළුවෝ නෑදෑයෝ අසල්වැසියන්ටත් ඒ නරක මාර්ගවලට නොයා ඉන්න අපි උදව් කරන්න ඕනේ. ඒ වගේම එහෙම නරක පාරවල් වල ගිහිල්ලා තියෙන අය ජේසුගේ ආදරේ කියලා දීලා ඒ නරක පාරවල් වලින් ගලව ගන්න ඕනේ. දෙවි පියාණන් වහන්සේගේ ආදරය එයාලටත් කියලා දෙමු අපි. සමහර විට ඔයාගේ යාළුවේ ඉරිදා පල්ලි එන්නේ නැතුව ඇති. හැබැයි එයා නොවරදවාම ඉස්කෝලේ, ටියුෂන් පන්ති, අනිත් හැම දෙයකටම යනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම යාළුවෙක් දන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට කතා කරන්න පුළුවන් නම් බලන්න යන්න. ගිහින් පල්ලි, ඉරිදා පාසල් එන්න කියන්න. ජේසුස් වහන්සේගේ ආදරේ කොච්චරද කියලා එයාලට කියලා දෙන්න. හැම දෙෙම දිනන්න ජේසු අපිට ඕන කියලා එයාලට තේරුම් කරලා දෙන්න. ඒ නැතිවෙච්ච බැටළුවව ජේසුට ලං කරන්න උත්සාහ කරන්න. මං මේ පාඩම අවසන් කරන්න තෝරගත්ත ගීතිකාවක් ස්වාමි මාගේ එඬරානෝ එතුම් සමගින් යන්නෙමි. දන්නව නේද ඔගලොන් ඒක? අපි එකතු වෙලා කියමු. ස්වාමි මාගේ එඬරානෝ එතුම් සමගින් යන්නෙමි. නිසල දිය අසලීන්යම් යන්නෙමි මන් සැමවෙලේ 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 යන්නෙමි මන් සැමවෙලේ 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 යන්නෙමි මන් සැමවෙලේ. ස්වාමි මාගේ එඬරානෝ එතුම් සමගින් යන්නෙමි. හොඳයි මගේ දුවේ පුතේ,
එහෙනම් අපි ලබන සතියේදී හම්බ වෙමු. ජේසු පිහිටයි.